අවුරුදු 27කට පස්සේ තරගාවලියක් ජයග්‍රහණය කරමින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අගෝස්තු 7 වෙනිදා ඒ කියන්නේ 2024 වර්ෂයේ අගෝස්තු 7 වෙනිදා කාගෙත් අවධානය දිනාගත්ත ප්‍රවෘත්ති මැවුණු දිනයක් බවට පත් වෙනවා විශේෂයෙන්ම ලෝක ශූර නැත්නම් අනුශූර ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කිරීම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට පත් වෙලා තමයි නුවරින් කොළඹට එන්නේ. එවැනි කණ්ඩායමක් අවසානයේදී එකම තරගයක්වත් ඉන්දියාවට ජයග්‍රහණය කරන්න දෙන්නේ නැතුව තරගාවලිය ජයග්‍රහණය කිරීම සහ අවුරුදු 27කට පස්සේ ඒක ජයග්‍රහණය කිරීම තමයි ලෝකේ කාගෙත් කතාබහට ලක් වී තිබෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඉතාම සුවිශේෂී තරගාවලිය ජයග්‍රහණයක් අර ෆේමස් වික්ටරි කියලා කියන්නේ ඔකට ලෝකේ සාමාන්‍යයෙන් මේ වගේ විශාල ජයග්‍රහණ ලැබුණාම මොන රටද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුව දක්වන හැමෝම මේ සම්බන්ධයෙන් කතා කරන්නට සහ සුබ පතන්නට අදහස් කියන්නට ඉදිරිපත් වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඉන්දිය සමාජ මාධ්‍ය, ඉන්දිය වෙබ් අඩවි, ඒ වගේම ලෝකයේ අනිකුත් සියලුම ඉන්දියාවට සාමාන්‍යයෙන් පොඩ්ඩක් එරෙහිව ඉන්න ඔය පකිස්තානය, ඒ වගේ බංග්ලාදේශය එහෙම පාර්ශවවත්, ඒ වගේම මුළු ලෝකයේම සියලුම ප්‍රේක්ෂකයනුත් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සෑහෙන ප්‍රතිචාර දක්වලා තිබෙනවා. ඉතින් ඒක අපි දැක්කා ක්‍රිකින් ෆෝ වෙබ් අඩවියේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඔවුන්ගේ ප්‍රධාන ඡායාරූප වෙනස් කරලා තිබ්බා. ඒ වගේම ICC ඒ වගේ ගොඩක් කට්ටිය ඒ වගේ ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් එවැනි ජයග්‍රහී මානසිකත්වයක් යටතේ ඊළඟට ශ්‍රී ලංකාවට යන්න තිබෙන්නේ එංගලන්තයට. ඉතාම ඉක්මනින් එංගලන්තේ බලා පිටත් වීමට නියමිතයි සංචිතය. 11 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් පුහුණු තරගයක් පැවැත්වෙනවා සිව්දින පුහුණු තරගයක් 14 වෙනිදා ඉඳලා. ඉතින් ඊට කලින් අනිවාර්යයෙන්ම කණ්ඩායම යනවා එංගලන්තයට. 14 සිට 17 දක්වා පළවෙනි සහ එකම පුහුණු තරගය පැවැත්වීමට නියමිතයි. ඊට පස්සේ පළවෙනි ටෙස්ට් තරගය 21 වෙනිදා ඉඳලා 25 වෙනිදා දක්වා අගෝස්තු, ඊට පස්සේ අගෝස්තු 29 ඉඳලා 2 වෙනිදා දක්වා සැප්තැම්බර් මාසයේ දෙවන ටෙස්ට් තරගය ලෝඩ්ස් වලදී, ඒ වගේම අවසාන තරගය 6 වෙනිදා ඉඳලා 10 වෙනිදා දක්වා සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඉතින් කාලයකට පස්සේ ටෙස්ට් තරඟ තුනක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. හැබැයි දැන් හොඳ ජයග්‍රහී මානසිකත්වයක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නවා කියන එකත් විශේෂයෙන්ම කියන්නට ඕන. ඉතින් ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරුවා සනයි ජයසූරියගේ දෙවන තරගාවලිය මේක. ඉතින් බොහෝ දුරට අවසාන තරගාවලිය කියලා තමයි කලින් නම් කරලා තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියට. මොනවා වුණත් එක්දින තරගාවලිය ජයග්‍රහණය සනයි ජයසූරිය ගැන තමයි වැඩි කතා වෙන්නේ, විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතරත්. අපි දන්නවා සනයි ජයසූරියට ඉන්දියාවේ සෑහෙන ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් සිටිනවා ඉස්සර ඉඳලා, ඒ කියන්නේ ක්‍රිකට් ගහන කාලේ ඉඳලා. ඉතින් ඔවුන් ටිකත් නැවත අවදි වුණා වගේ එකක් වෙලා තිනවා මේ ජයග්‍රහණත් එක්ක. ඉතින් ඉන්දියාව විවේචනය කරනවට වඩා සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් කතා කිරීම තමයි වැඩිදුරටත් සමාජ මාධ්‍යවල සිද්ධ වෙලා තිබ්බේ, ශ්‍රී ලංකාවේ නෙමෙයි පිට සමාජ මාධ්‍යවල අපි බලපුවම. ඉතින් දැන් සනත් ජයසූරියත් හොඳ මානසික මට්ටමක ඉන්නවා, තමන් පුහුණුකරුවෙක් විදිහට කවදාවත් පුහුණුකරණය කරලා නැති වුණත් හොඳ කලමනාකරුවෙක් සහ මේ කණ්ඩායම පොඩ්ඩක් ආකල්පමය වශයෙන් ඉදිරියට ගෙනීමට සමත් වුණා කියලා ඔහුත් දැන් ආත්ම විශ්වාසයෙන් ඇති. ඒතර කණ්ඩායමත් හොඳ ආත්ම විශ්වාසයෙන් ඇති. ඉතින් අලුත් නායකයෙක් එක්ක තමයි හැබැයි මෙතන යන්න වෙලා තියෙන්නේ. චරිත් අසලංක එක්ක තමයි නායකයා විදිහට කලින් තරගාවලිය ගියේ. නමුත් දැන් ධනංජය සිල්වා එක්ක යන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔහුට තියෙන හොඳම වාසිය තමයි ජේසු ක්‍රීඩකයන් නැවතත් මේ කණ්ඩායමේ සිටිනවා. විමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය සිල්වා, දිනේෂ් චන්දිමාල් මේ වගේ ජේසු ක්‍රීඩකයන් ටිකක් නැවත සංචිතයට ඇවිල්ලා තියෙන නිසා සනත් ජයසූරියට තවත් වැඩි පහසු වෙයි කියලා තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් සංචිතය නම් කරා අවසාන එක්දින තරගයේ ආශ්‍රය තමයි මේ සංචිතය නම් කරන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම කැපිපෙන්න සිද්ධියක් තමයි පැතුම් නිස්සංක නැවතත් සංචිතයට කැඳවලා තිබෙනවා. ඉතින් අපි දන්නවා පැතුම් නිස්සංක සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහුගේ කොන්දේ ආබාධයකුත් තියෙන නිසා ඔය වැඩිදුර ඔහුගේ කාර්ය කළමනාකරණය කිරීම සඳහා තමයි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ. නමුත් ටෙස්ට් තරඟ 9යි පැතුම් ක්‍රීඩා කරලා තියෙන ඔහුගේ ආසම රටාව 1% අර්ධශතක 5යි. එතකොට අවසාන වශයෙන් ඔහු ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරලා තියෙන 2022 ජූලි මාසයේදී. එතකොට අවුරුදු දෙකකින් විතර පැතුම් නිසංක ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරලා නැහැ. ඉතින් මේ පළවෙනි අවස්ථාවට තමයි ඔහුව දැන් සංචිතයකට නම් කරලා තියෙන්නේ. ඒ වගේම ජෙෆ්රි වෙන්ඩර්සෙත් කාලයකට පස්සේ ටෙස්ට් සංචිතයට කැඳවලා තියෙනවා. ඒ වගේම නිසල තාරක, මිලන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රායිත, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර කියන වේග පන්දයවන්නනුත් කැඳවලා තියෙනවා. විශ්ව ප්‍රනාන්දු නම් අපි දන්නා විදිහට එංගලන්තයේ සිටින්නේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් ඔහු සිටිනවා. ඒක ඉතාම වාසියක් වේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු එංගලන්තයේ ඉඳලම මේ තරගාවලියට එකතු වීම. ඉතින් ජෙෆ්රි වෙන්ඩර්සේ එකම එක ටෙස්ට් තරගයයි ක්‍රීඩා කරලා තියෙන්නේ ඒ 2022 ජූලි මාසයේ. ඒත්
ඔෂලයාාවට එරෙව තුර ඔහුත් අවුත් දෙහකින් විදර පස තමයි මංගල ටෙස් තරගෙන් පස්සේ මේ සංචිතයකට නම් වෙලා තියෙන් ඒකත් කියන්න ඕන දි ගොමුණත් එංගලන්තය පවතින නිසා වැඩිය දඟ පන්දුය වන්නට අවස්ථා හම්බුවන එකක් නැහැ වේග පන්දුය වන්නට තමයි වැඩි අවස්ථා හම්බුවන ඇත්තේ මේ තරංගාවලිය කොහොමුණත් නමුත් ඉතින් සහ ජයසූරිය මොන වගේ උපක්‍රමයක් මෙතන භාවිතා කරයිද කියන එක අපි දන්නේ නැහැ මොකද අපිට වැඩියෙන්ම පුළුවන් දඟ පන්දුය වීම නිසා ඒකෙන් වාසියක් ගන්නට උත්සාහ කරයිද කියලා අපි ඉදිරියේදී බලාගෙන ඉමු කොහොම හරි මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙක් එංගලන්තයේ බලා පිටත්ව ගිහිල්ලා ඉන්නේ ජේෂ්ඨ ක්‍රීඩකයන් ඇතුළුව. ඉතින් සංචිතයේ 18ක් සිටිනවා. ඉතිරි 11 දෙනා අගෝස්තු 11 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි කියලා තමයි සඳහන් වන්නේ. එතෙන්දී පුහුණුකරු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය PI කියලා අපට පෙනෙන්නට තිබෙනවා. ඉතින් සංචිතයේ නායක ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිෂාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, සදීර සමර වික්‍රම, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රායිත, ලහිරු කුමාර, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලන් රත්නායක කියන කණ්ඩායම තමයි නැත්නම් 18 දෙනා තමයි එංගලන්ත ටෙස්ට් සංචිතය වෙනුවෙන් නැත්නම් එංගලන්ත සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය විදිහට නම් කරලා තිබෙන්නේ. ඉතින් බලමු මේ සංචිතයට නැවතත් සනත් ජයසූරිය ප්‍රමුඛව පෙරලිකාරී දෙයක් කරන්නට හැකියාව ලැබෙවිද කියලා. මොකද ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පවා තරඟ පැවැත්වෙනවා. ඉතින් අපි බලමු වැඩිබර වේග පන්දු යවන්නන්ට මෙම තරඟාවලියේ තිබේවි. ඒ වගේම පිතිකරුවන් එංගලන්ත වේග පන්දු යවන්නන්ගෙන් බේරිලා ලකුණු රැස් කිරීම ලොකුම අභියෝගය බවටත් පත්වේවි කියන එක තමයි කියන්නට තිබෙන්නේ. ලෝකටේ ශූරතාවයේ අතිශය වැදගත් තරඟාවලියක්. අපි බලමු මේ තරඟාවලිය කොහොමද ඉදිරියට යයිද කියන එක. මොකද හොඳ මානසිකත්වයක දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටිනවා. ජයග්‍රහී මානසිකත්වයක ලෝකයේ අංක 1 කණ්ඩායම පරාජයට පත් කළා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.